ඉතින් හැමෝටම සුබ දවසක් මේ දැන් සූදානම් වෙන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයේ සිරම්පියඩි ප්‍රදේශයට යන්නයි. ඉතින් එහි එක්තරා නිවසකින් දුරකථන ඇමතුමක් ලැබුණා එයාලගේ කුකුල් කූරුවට විශාල නාගයෙක් රිංගගෙන ඉන්නවා කියලා. ඉතින් අපි බලමු ගිහිල්ලා ඒ නාගයාව අපිට නිදහස් කරගෙන ඉන්න හැකියාව ලැබෙවිද කියලා. බබා කෝකේ දෙන්නේ එන්න මුදින්න අර දෙන්න මැරිලා ඉන්නේ දෂ්ට කරලාද ඔව් දෂ්ට කරලා එයාට විතර දෂ්ට කරලා තියෙන්නේ නෑ 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 පහක් හයකට දෂ්ට කරලා තියෙන්නේ ඒ කියන්නේ ඒ ඔක්කොම මැරිලා නෑ නෑ ආ මෙතන ඔව් දන්දරද ඇවිල්ලා තියෙන්නේ කොහොමද දන්නේ ඒක දන්නේ ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ඇතුළට යන්නේ මොකද වහල උඩින් තමයි ඇවිල්ලා තියෙන්නේ ඕන මේක අරලා දෙන්නවා ඕම විතරක් මං හිතන්නේ 10ක් 15ක් ගිරලා වගේ ඉන්නේ. ඔබ මන්නේ මේක දැනෙනවා. මේක තමයි. අර අතන අයින් වෙන සතක් මෙරිලා තියෙනවා. මෙරිලා ඉන්නේ. අපරාධ මේ සතු මේ කෑ ගහනවා දැක්කේ නැද්ද? නෑ නෑ මේක දැක්ක. ඊයේ ඉඳන් වගේ ඉන්නේ නැත්තේ නේද? ඈ ඊයේ ඉඳන් වගේ ඉන්නේ නැත්තේ. ඊයේ රෑ ඉඳන් තමයි. බිත්තර 10කට වඩා ගිනලා आहार लुकोट दूर एरला දැන් ගොඩාක් වෙලා ඉඳන් මේ සතා මේ බිත්තර ගිලින්නේ. දැන් ඉතින් අර කලබල වුණාම ඔක තමයි සාමාන්‍ය මේ නයිකේ ස්වභාවය. එයා අරගෙන තියෙන සීලුම ආහාර ටික අහපව එළියට දානවා. එතකොට මෙයාට දැන් එහෙම ගිලලා තියද්දි මෙයාට යන්න බෑනේ වේගවත්. ඒ නිසා තමයි එයා සැහැල් වෙන්න ඕන නිසා මේක ගිලින්. දැන් ඔන්න අර ඇඟේ තිබ්බ බර නිදහස් වුණා. දැන් මෙයාට යන්න පුළුවන් වේගෙන්. අර ආහාර ටික අරගෙන තියෙනකොට මෙයාට යන්න බෑ. එක තැන ඉන්නේ දැන් ගොඩක් කලකට මේ වගේ සතෙක් කොතුරක් ගිලපුවාම ඒකයි වැඩි වෙලාවක් එක තැන රැඳිලා ඉන්නේ. ඒ අපහසුතාවයේ. එතකොට ඒක ජීර්ණ වෙනකන් යම් කාලයක් ඉන්නවා. ඊට පස්සේ තමයි එතනින් යන්නේ. දැන් මෙතන බිත්තර ගෙඩි 4යි
පහයි හයයි හතයි අටයි නවයයි දහයයි එකොළහයි දොළහයි දහතුන විතර දහතුනක් ගිලලා ඉන්න. Kukum kudu ඇතුළට රිංගලා ඉස්සර වෙලාම කරන්නේ එයාට හානියක් වෙන මේ මව් සත්තුන්ට දෂ්ට කරන එක. ඊයේ රෑ තමයි මේ කතා මේක ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. මල්ලක් ගන්න එක ඉස්සර තියලා තියෙන දැන් බැරි. ඒක බලන්න ඉතින් යන්නේ දැන් ගහ ගන්න හැටි බලන්න. බයයි. මුළු කුකුල් කූඩුවටම හානි කරලා තියෙනවා. තව අනිත් සත්තු එළියට දාලා නින්නේ නේද? ඔව් අනිත් සත්තු. දැන් තරහට හපනොයි. හපනවනේ. දැන් මං අල්ලගෙන නින්නේ. ඒ නිසා ඒ තරහට තමයි ඒ හපන්නේ. ඔව්. එතකොට දැන් මුගේ විස අඩු වෙලාද තියෙන්නේ අර ගිලපුවට? ඔව් දැන් ඉතින් යාගේ අර තිබුණ විස ප්‍රමාණය ඉවත් වෙලා තියෙනවා. නමුත් ඒකෙන් සියලු විස අයින් වෙන්නේ නැහැ. මේකගේ විස තියෙනවා. දෂ්ට කරන සෑම වාරයකම ඒ කෙනෙකුට හානියක් වෙන්න අවශ්‍ය කරන විස ප්‍රමාණය මුදා හැරෙනවා. දැන් අපි හිතනවා මේ එකෙකුට දෙන්නෙකුට දෂ්ට කරපු නිසා විස නැහැ කියලා. ඔව්. විස ග්‍රන්ථිවල විස තියෙනවා. විස කෝස මේ දෙපැත්තේ තියෙන්නේ. එතකොට මේවා මෙයාව මේ උත්තේජනයට ලක් වෙලා දෂ්ට කිරීම කරනකොට මේ විස කෝස හරහා විස දලවලට විස ප්‍රේරණය වෙනවා. ආහ් ආහ්. ඒතර අර මුලින්ම තිබුණ විස ප්‍රමාණයට වඩා ඇත්තටම යම් ප්‍රමාණයක් අඩුයි. ඔව්. මොකද එළියට මුදාහරලා තියෙන්නේ. නමුත් දැන් අර මෙයා අන්තිමටම දැන් පැය කීපයකට කලින් මේ විස උදාහරින්ම වුණා නම් නැවතත් ආයේ දැන් පැය කීපයක් ගත වෙලානේ. එතකොට නැවත දැන් පිටරවල විස නැන්නේ. ඔව්. පිටර ඇතුළට විස ගිහිල්ලා නැන්නේ. මේ ලකන්න විස නේ මස්ස. හරි හරි කමක් නැහැ. මේ වබේ. මේ සත්තු විස එකට ගිහිල්ලා නැති නිසා තමයි මැරලා තියෙන්නේ. මේක දැන් බල්ලෙක් කරි කියවත් බලන්න විස වෙනවනේ. නෑ විස මෙහිමයි. දැන් මේ සතාගේ මේ මස් ආහාරයට ගැනීම කාටවත් හානිදායකයි කියන්න බෑ හරියට. හේතුව තමයි මේ සතාගේ විස බලපාන්නේ රුධිර සංසරණ පද්ධතියට. ඒ කියන්නේ අපේ ඇඟේ ලේවලට තමයි මේ විස බලපාන්නේ. හැබැයි මේ මස් කාවට හරි අනුභව කරන්න හැකියාව තියෙනවා. ඒව යන්නේ ආමාශයටනේ. ආමාශයට ගිහිල්ලා සාමාන්‍ය විදිහට ජීර්ණ වෙලා මල පහ වෙලා යනවා. හැබැයි මේ විසවල බලපෑමක් වෙයිද කියන හරියටම බැ. හේතුව තමයි ඒ ආහාරයට ගන්න පුත්කලයාගේ එක්කෝ මෙතන පත මුකේ ඉඳන් නේද ආමාශයේ සහ බඩවැල් වල තුවාල ප්‍රමාණයක් තියෙනවා නම් ඒ විස ඒ තුවාල හරහා ශරීරගත වෙන්න පුළුවන්. ඒත් දැන් මේවා මේ විස මේ මස් වලට එකතු වෙලා තියෙන නිසා නිකන් කන්නේ නැහැ නේ. මෙයා ඔව් උයනවා. එතකොට දහනේ වෙනවා. දහනේ වුණාම කොහොමත් ඒ විස වැන්දෙන්න විදිහක් නැහැ. එතකොට මේ සතේකේ මේ මස් උනත් ඇත්තරම මේ කෙනෙකුට කන්න හැකියාව තියෙන. එහෙම මැරෙන්නේ නැහැ මේ එක කෑව කියලා. සතෙකුට උනත් කන්න පුළුවන් ආමාශයට යන නිසා. දෂ්ට කරලා තියෙන කෙනාට තමයි ඒකේ හානිය වෙන්නේ. සාමාන්‍ය එයාගේ බරක් තියෙනවා කිලෝ 2.5ක් විතර. වයසකත්වත් අවුරුදු 8කට ආසන්න වයසක් තියෙන සර්පේ. 8ක් නේද? අවුරුදු 8ක් විතර වයසයි. මේ පළාතේ ඉන්න සර්පයි දැක්කමනේ. ඉන්නවා අපිට ඇහැ ගැටෙන බොහොම කලාතුරකින් දැන් මේ වගේ අවස්ථාවකදී අපිට මේ වගේ ලොකු සත්ත්වෙක් දැක ගන්න ලැබෙන්නේ. නැත්නම් සාමාන්‍ය පරිසරයේදී බොහෝ වෙලාවට ඉන්නවා. එයාලට ආහාර හොයාගෙන ඇවිල්ලා කොටුමනම තමයි අපිට මේ සත්ත්වෙක් හම්බෙන්නේ. අර කොහොම නමුත් ඔයාලට මේ ස්තුතිවන්ත වෙන්න ඕනේ. දැන් මෙච්චර හානියක් කරලත් මේ සතා මරණයටපත් නොකිරීම නිසා. දැන් ගොඩක් අය මේ සතේ දැකපු තැනින් ගහලා මරනවනේ, මරලා පුච්චනවා. ඉතින් දැන් මෙතන හානිය වෙලා ඉවර. දැන් මේ සතා අනිත් අයට හානි කරා කියලා මේ සතා මරලා විනාශ කරන එක විකල්පයක් නෙවෙයි. මේ සත්තු පරිසරය තුල ඉන්න නිසා තමයි පරිසර සමතුලිතතාවය රැකෙන්නේ. නමුත් අර කෙනෙකුට හිතන්න පුළුවන් මොන සමතුලිතතාවයක්ද මෙතන මේ කුකුළු කී දෙනෙක් මරලා විතර කීයක් කියලාද? ඒ සතාගේ ස්වභාවය බලන්න. ඔය විදිහ තමයි දස්ත කරන්නේ. ඔබ ගන්නවද ඔය? ඒකනේ කො මෙලම විස විදින එකද? දහනෙක ගන්නවා. නෑ නෑ ලංකාවේ ඉන්න නාගයින්ට විස විදින්න හැකියාවක් නෑ. ඔය විදිහ තමයි දස්ත කරන්නේ. විස විදින්න බෑ උන්ට. ඒ කියන්නේ අප්‍රිකන් වල ඉන්නවා විස විදින නාගයා. එයින් එක්කෙනෙක් ඉන්නවා මේ ජාතික සත්ත්ව උද්‍යානයේ. ඒ අරුණාම සාමාන්‍ය අපි මේ පරිසරයේදී දිනෙදා හම්බෙන නාගයෙකුට විස විදීම කරන්න බෑ. අපිට විස ශරීරගත වෙන ওই විදිහට දෂ්ට කරොත් නැත්නම් ওই විදිහට හපා කෑවොත් පමණයි.
ඉතින් දැන් මේ මගේ මේ බූට් එකේ මේ තියෙන්නේ යාගේ කේටේ සහ විස මිශ්‍ර වෙලා මේ තියෙන්නේ. මෙතන බිත්තර 12ක් තියෙනවා දැන් මේ නයා ගිලලා හිටපු බිත්තර ටික. ඉතින් නැවත ආපෝ එයාටමත් තවත් නයි ඉන්නවනේ එයාලට ආහාර වශයෙන් මේ ටික දෙන්න පුළුවන්. දැන් මේ මෙරිච් අය බලන්න අනිත් අය ඇවිල්ලා. ඉතින් ඔයාලත් මෙවැනි කුකුල් කූඩු හදලා සත්තු ඇති කරනවා නම් අනිවාර්යයෙන්ම වග බලා ගන්න නයෙක් හරි වෙනත් විලූපිය සතෙක් ඒ කූඩුවට ඇතුළට යන්න ඇති වෙන්න ඒක ආරක්ෂිතව නිර්මාණය කරගන්න. මොකද අපි දන්නේ විලෝපිය සත්තු නිරන්තරයෙන් කුකුල් වගේ සත්තුන්ව ගිල දමන්න එනවා. ඉතින් අතුරට ගිහිල්ලා මෙවැනි හානියක් වුණාට පස්සේ වැඩන්නේ කතා කරලා ඒක වෙන්න කලින් තියෙන ඉඩකඩ අවුර ගන්න ඕනේ. එහෙනම් ඉන්නේ